සුබදාසක් කියලා පිළිගන්නවා හැම දිනෙකම පහඳුල් කිරි channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලෝ දෙක කතා කරන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම ලස්සන. ඇත්තම කෝ ලෝකේ සුපිරිම graphic තියෙන open world game 23ක් ගැන. ඉතින් ගොඩක් කට්ටිය මෙතන මම අහපු දෙයක් තමයි ඔයගේ channel එකේ low end spec games විතරයි ගේන්නේ. සාමාන්‍ය ටික high spec නැත්නම් medium range එකේ PC තියෙන කට්ටියට games ගේන්නේ නැද්ද කියලා. ඉතින් අද වීඩියෝ එක ඒ කට්ටියට. ඉතින් මේ පෙන්න games ටික ගහන්න ඔයාලගම මේ තියෙන්න ඕනේ අඩුමතරමේ i5 7th gen processor එකක්වත් නැත්නම් i5 3rd gen processor එකක්වත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් AMD Ryzen පැත්තෙන් ගත්තොත් එහෙම AMD Ryzen 3 2200 processor එකක් හෝ AMD Ryzen 3 1300 වගේ processor එකක්වත් තියෙන්න ඕනි. ඒ වගේම තමයි RAM එක ගැන කතා කරොත් ඔයාලට 12GB හෝ එහෙම නැත්නම් minimum 8GB එහෙම නැත්නම් 12GB වත් RAM ඕනි මේ ගේම ලිස්ට් එක ගහන්න. ඒ වගේම තමයි GTX 962GB 1052GB සහ TI වගේ තියෙනවනි මේ පෙන්නන ගේම්ස් ටික ප්ලේ කරන්න. රයිට්, එහෙනම් වැඩි කතා නැතුව බලමු මොනවද මේ ගේම් ලිස්ට් එක කියලා. ඉතින් මම මේකේ පළවෙනි ගේම් එක තෝරගන්නේ Just Cause 4 ගේම් එක. ඉතින් Just Cause 4 කියන්නේ ලොකු කුඩා කාගේ තාසම ගේම් එකක් කියලා මම විශ්වාස කරනවා. මොකද Just Cause ගේම් සීරීස් එක ගත්තොත් එහෙනම් open world game pattern තමයි මේ හැම ගේම් එකක්ම ආවේ. ඉතින් Just Cause 1 එක 2 එක 3 එක මේ හැම ගේම් එකම open world game විදිහට ආවේ. ඒ අතරින් graphics වැඩිම නැත්නම් අපිට realistic වගේ graphics තියෙන ගේම් එකක් කියලා කියන්න පුළුවන් Just Cause 4 ගේම් එක. ඉතින් අනිවාර්යයෙන්ම කවුරුත් play කරන්න නම් play කරන්න 3GB 40 ගණන් වගේ නේ මට මතකයි මේ ගේම් එක. ප්ලේ කරන්න තියෙන සුපිරිම ගේම් වලින් එකක් කියලා කියන්න පුළුවන් මේ Just Cause 4 ගේම් එක. සාමාන්‍ය මේක ප්ලේ කරා මම ඉතින් අර Q වගේ ඔකන් තියෙනවා DTS 700 2GB එකක්. ඒ වගේම තමයි Intel i3 second gen 3rd gen processor එක. ඒ වගේම තමයි 8GB RAM එක ඔයාලා මේකේ ප්ලේ කරන්න අනිවාර්යෙන් තියෙන්න ඕනි. රයිට්, මම Just Cause 4 එකෙන් පස්සේ ඊළඟට තෝරගන්නේ මේ ලෝකේ ආපු ලස්සනම Assassin's Creed ගේම් එක. එහෙම නැත්නම් Assassin's Creed එකේ ආපු ලෝකයාම ආපු සුපිරිම Assassin's Creed games වලින් එකක්. ඒ තමයි Assassin's Creed Valhalla game එක. ඉතින් අනිවාර්යෙන් අපි ප්ලේ කර බලන්න ඕන සුපිරි ගේම් එක තමයි Assassin's Creed Valhalla කියන්නේ. මේ ලෝකේ තියෙන සුපිරිම graphics තියෙන games වලින් හොඳම game එක කියලා කියන්න Assassin's Creed Valhalla. ඉතින් ඔබට පේනවා ඉතින් මොන වගේ graphics වලද මේක තියෙන්නේ කියලා. අනිවාර්යෙන්ම ඉතින් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා Assassin's Creed Valhalla game එක. ඔයාලගේ PC එකේ ඉතින් මේක ප්ලේ කරන සාමාන්‍ය GTX 960 වගේ කාඩ් එකක් ඕනි. ඒ වගේම තමයි 8GB RAM එනොත් එහා කියලා 12GB වගේ RAM එකක් තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් ඔයාලට i5 3rd gen processor එකක් තියෙනවා නම් හොඳටම ඒක මේක ප්ලේ කරන්න. රයිට්, මගේ ඊළඟ ගේම් එකෙන් මම තෝරගන්නේ Far Cry 6 එක. ඉතින් ගොඩක් අය ආස ගේම් එක තමයි Far Cry 6 කියන්නේ. ඉතින් අනිවාර්යෙන් Far Cry 6 එක ප්ලේ කරලා බලන්න. ඉතින් මේක ප්ලේ කරන සාමාන්‍ය ඔයාලට i3 3rd gen processor එකක් ඒක 8GB RAM එකක් සහ GTX 962GB කාඩ් එකක් ඕන වෙනවා. 1052GB කට මේක හොඳටම ප්ලේ කරන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම graphics තියෙන ගේම් එක කියලා කියන්න පුළුවන් Far Cry 6 ගේම් එක. අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා මේ Far Cry ගේම් එක. රයිට්, Far Cry 6 එකෙන් පස්සේ මම ඊළඟට යන්නේ ළඟකදී ආපු ලෝකෙ ප්‍රසිද්ධම වෙච්ච සුපිරිම ගේම් එක තමයි Gotham Knight ගේම් එක. ඉතින් කවුරු හරි Batman ගේ කතාව Batman ගේ ගේම් සීරීස් එකට ආස එක්කෙනෙක් ඉන්නවනම් ඕන්න ඉතින් හොඳ ගේම් එක තමයි Gotham Knight ගේම් එක. ඉතින් Gotham Knight ගේම් එකත් open world ගේම් එක. ඉතින් මේක ප්ලේ කරන්න ටිකක් හොඳ ස්පෙක් එකක් තියෙනවා PC එකක් එක්ක. උදාහරණයකට i5 3rd gen ඒ වගේම තමයි 12GB හෝ 8GB RAM එකක් තියෙනවා. එහෙම නැ වගේ තමයි graphic card එක GTX 962GB එක. මේක ප්ලේ කරන්න අනිවාර්යයෙන්ම වර්ගා මේ විදිහට තියෙන්න ඕනි. රයිට්, මම Gotham Knight එකෙන් පස්සේ මගේ ඊළඟ ගේම් එක විදිහට මම තෝරගන්නේ ජපානෙන් හදපු සුපිරිම ගේමක් වෙච්ච Elden Ring ගේම් එක. ඉතින් අනිවාර්යෙන් Elden Ring ගේම් එක ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න මතක කරන්න එපා. මේ ලෝකේ ආපු සුපිරිම ගේම් එක කියලා කියන බුල මේ Elden Ring ගේම් එක. ඒක තමයි ප්ලේ කරන්න ටික අමාරුයි. හොඳ බොස් ෆයිට් එකක් දැක්ක ගන්න පුළුවන්. ඒක තමයි graphic quality අතින් ගත්තොත් එහෙම නම් ආයි කතා කරන්න දෙයක් නැහැ. සුපිරිම graphic කියලා කියන්න පුළුවන් මේ ගේම් එකේ තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම Elden Ring ගේම් එක ප්ලේ කරලා බලන්න මතක කරන්න එපා. ඔයාලගේ PC එකේ සමහර GTX 960ක් වගේ තියෙනවා මේක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ගේම් එක තමයි Marvel Spider-Man Remaster ගේම් එක. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනි. අනිත් ගේම් එක තමයි සුපිරිම graphics quality එකක් තියෙන ගේම් එක තමයි Marvel The Spider-Man Remaster ගේම් එක. ඉතින් මේක කවර Spider-Man ගේම් නැත්තම් අපි කියන්නේ සුපරි වීරයන්ගේ ගේම් වලට ආසයි ඉන්න එක්කන ඕනේ හොඳ chance එකක් තියෙන ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. Spider-Man ගේම් එක අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. Spider-Man Remastered ගේම් එක. ඉතින් හොඳ action වගේම හොඳ fighting series එක මේකදී බලා ගන්න පුළුවන්. Right. ඉතින් මගේ ඊළඟ ගේම් එක තමයි සුපිරිම graphics තියෙන zombie ගේම් එකක් කිව්වොත් නිවැරදි. ඒ තමයි
ඔයාලා කවුරුත් අහස ඩයින් ලයිට් 2 එක. ඉතින් ඩයින් ලයිට් 2 එකත් සුපිරිම ෆිට්න ගේම් එකක් කියලා කියන්න පුළුවන්. දැනට ලෝකේ ආපු. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ප්ලේ කරන්න ඕනේ ගේම් එකක් කියලා කියන්න පුළුවන්. ඩයින් ලයිට් එක. ඉතින් මේ වෙද්දි ඩයින් ලයිට් තමයි සොම්බි ගේම් වලින් සුපිරිම ෆිට්න ගේම් එකක් කියලා කියන්න පුළුවන්. ඩයින් ලයිට් ගේම්. ඉතින් අනිවාර්යයෙන්ම ප්ලේ කරන්න අමතක කරන්න එපා. ඩයින් ලයිට් 2 ගේම් එක. Right, man, Dying Light 2 game pass tora ganni langaka dinam me game free dunna e thamai Death Stranding kiyana game. Ithin Death Stranding kiyana game ekak aniwaryen play kala balanna matak karanne pa. Suppirima graphic tiyena open world game ekak kiyala kiyanna puluwan me Death Stranding game eka nisa aniwaryenma play kala balanna amathak karanna epa. Death Stranding game ekak meka nisa sci-fi game ekak kiyala kiyanna puluwan. Sci-fi game genre ekata thamai meka item kiyala kiyanna puluwan. Mokada e wage thamai meka sangvilase tiyenne. Right, man, ilang game ekak thamai eken passe middle earth shadow of mordor කියන ගේම් එක. ඉතින් මේක ඇහිලා GB ගණටිය වැඩි ඒ වගේම තමයි graphic quality thing එකත් එහෙම සාමාන්‍යයෙන් මේක play කරන්න GT 1050 Ti 960 2GB වගේ hard තියෙන්න ඕනේ මේක play කරන්න. i5 third gen processor එක. ඒ වගේම තමයි සාමාන්‍ය 12GB වගේ RAM උත් තියෙන්න ඕනේ. ඉතින් මේ අනිවාර්ය ගහන සුපිරිම ගේම් එක කියලා කියන්න පුළුවන් shadow of mordor ගේම් එක. Right මගේ ඊළඟ ගේම් වෙන්නේ Forza Horizon 4 ගේම් එක. ඉතින් මෙච්චර ලෝකේ ආපු සුපිරිම කාර් රේසන් එකක් කියලා කියනවා Forza Horizon 4 එක. ඉතින් Forza Horizon 4 ගහන අතරම එච්ච ලොකු ස්පෙක් එකක් ඕනේ. ඔයාලා ගාව සාමාන්‍ය GT 750 1GB නැත්නම් අපි කිව්ව GT 600 2GB වුණා මේක වැඩ ගන්නවා. ඒ වගේම තමයි i5 third gen 8GB RAM මෙහෙම අනිවාර්යෙන් ඕනේ. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න පුළුවන් සුපිරිම ග්‍රැෆික් තියෙන ගේම් එකක් කියලා කියන්න පුළුවන් Forza Horizon 4 ගේම් එක. රයිට් Forza Horizon 4 ගේම් එක පස්සේ මම ඊළඟට තෝරගන්නේ මල්ටිප්ලේයර් එක ගහන්න පුළුවන් සුපිරිම ග්‍රැෆික් තියෙන ඕපන් වර්ල්ඩ් ගේම් එකක් කියලා කියන්න පුළුවන්. නැත්නම් මේක අපි කියමු මල්ටිප්ලේයර් ගේම් එක. ඒ තමයි Valheim ගේම් එක. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ගේම් එක. Valheim ගේම් එක ඉතින් වල පුළුවන් සාමාන්‍ය i5 third gen ඒ වගේම තමයි 8GB RAM සාමාන්‍ය GTS 900 2GB 1050 Ti වගේ graphic card එකෙන් play කරලා බලන්න අනිවාර්යයෙන්ම Valheim game එක. right මම Valheim game එක පස්සේ ඊළඟට තෝරගන්නේ Monster Hunter Rise කියන. ඉතින් මම ඊළඟ ගේම් එකේ තෝරගන්නේ Tower of Fantasy කියන ගේම් එක. ඉතින් මේක ඇහිලා අපි කිව්වොත් එහෙම ඕකෝල්ලෝ නියන් කතා කරන ඉතල enemy scene එකට බර ගේම් එකක් කියලා කියන්න පුළුවන්. enemy scene එකෙන් තියෙන ගේම් එකක් තමයි මේ Tower of Fantasy කියන්නේ. ඉතින් අනිවාර්යයෙන් play කරන්න ඕනේ හොඳ open world game එකක්. enemy ඒ විදිහට තියෙන ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ Tower of Fantasy. සාමාන්‍ය මේක ගේන්ටිය හොඳ ස්පෙක් එකක් තියෙන PC එකක් ඕනි. රයිට් මම ඒකෙන් පස්සේ ඊළඟට තෝරගන්නේ Monster Hunter Rise කියන ගේම් එක. ඉතින් Monster Hunter Rise කියන ගේම් එක සාමාන්‍ය ගත්තොත් එහෙම quality එක ඉතින් ඔතේ සාමාන්‍ය හොඳ graphic quality එකක් තියෙන මේකත් අනිවාර්යයෙන්ම ඔක play කරන්න ඕනි ගේම් එක. ඉතින් සාමාන්‍ය open world game ගන්න එකට හොඳ ගේම් එකක්. ඉතින් මේක play කරලා බලන්න සාමාන්‍ය GTS 960 2GB ඒ වගේම 8GB RAM එකක් මේකට සාමාන්‍යයෙන් ඕනි. right මම Monster Hunter Rise game එක ඉතින් තෝරගන්නේ අපි කාගෙත් හිටිනාගත්තේ ගේම් එක GTA 4 game එක. ඉතින් GTA 4 game එක සාමාන්‍යයෙන් ඔයාලට ඔකලග මේ වෙදි තියෙන්නේ ගොඩක් පොඩි ස්පෙක් තියෙන PC ගන්නවා. ඉතින් පොඩි ස්පෙක් තියෙන PC එකෙන් ගහන්න පුළුවන් හොඳ ගේම් තියෙන game එක තමයි GTA 4 කියන්නේ. සාමාන්‍ය මේක ගහන 4GB RAM කොඩුඩු PC එකක්. ඒ වගේම තමයි සාමාන්‍ය 1GB 512 වගේ RAM එකක් තියෙන මේක ගහගන්න පුළුවන්. VGA තියෙනවා නම් graphic low දාලා graphic high ගහන්න නම් ඉතින් සාමාන්‍ය එක හොඳ PC එකක් තියෙන එක ගහන්න පුළුවන් graphic high දාලා. ඉතින් මේක නේද රීබූට් නැත රීමාස්ටර් කරා වගේ පොඩි ක්වොලිටි කියන තියෙන ගේම් එකක් තියෙන ඉතින් ඒකත් ගුණවලන්ට සාමාන්‍ය පොඩ්ඩක් හොඳ හොයලා බලලා දාලා ගන්න. අපි ඊළඟ ගේම් ඉදිරි තෝරගන්නේ GTA 4 න් පස්සේ Saints Row ගේම් එක. ඉතින් Saints Row ගේම් එක ගැන මම හිතන ඔයගොල්ලෝ දන්නව ඇති කියලා. මොකද මම ගොඩක් ගේම්ස් වල කියලා තියෙනවා Saints Row කියන්නේ GTA වගේ ගේම් එක. GTA ගහන්න බැරි PC එක ගහන්න පුළුවන් කියලා. ඉතින් Saints Row එකේ මේ ළඟදී ආව ගේම් එක අලුත් එකක්. ඉතින් ඒක සාමාන්‍ය කිව්වොත් එහෙම GTA 5 එක මට්ටමට වඩා එහා ගිය පොඩ්ඩක් ග්‍රැෆික් තියෙනවා. අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මතක් කරනවා. මොකද graphic quality අතින් ගත්තොත් එහෙම මාරම quality කියලා කියන්න පුළුවන් මේ Saints Row වලින් ආපු එක. ඒක නිසා අනිවාර්යෙන් මේක ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා. ඔයාලා ගාව මේ වෙදි තියෙන ටික හොඳ PC එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ප්ලේ කරනවා. අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා මේ Saints Row වලින් ආපු එක. right මම Saints Row එකෙන් පස්සේ ඊළඟට තෝරගන්නේ Cyberpunk 2077 game එක. Cyberpunk මුල්ම කාලේ ආපු කාලේ මේකේ bugs ප්‍රශ්න ඒවා ගොඩ හරියක් තිබ්බා. පසු කාලේ මේකේ ආව patch update. ඉතින් ඒවත් එක game එකට ටිකක් quality වුණා. bugs ටිකක් අඩු වුණා. ඒක නිසා අනිවාර්යයෙන්ම play කරලා බලන්න සුපිරි game එක කියලා කියන්න පුළුවන් මේ Cyberpunk game එක. right මම Cyberpunk game එක පස්සේ ඊළඟට තෝරගන්නේ Mad Max game එක. Mad Max Fury කියලා ඉතින් ඔක කතාව දන්න වැඩි. ඉතින් Mad Max game එකට අනිවාර්යයෙන් play කරලා බලන්න මතක් කරන්න එපා. ඔයාලා මේ වෙදි තියෙන PC ගන්න සාමාන්‍ය මේක play කරන්න ඇත්ත ලොකු PC එකක් උත් ඕනේ. i5 4th gen PC එකකින් on board වුණා මේක වැඩ කරන කිසිම ප්‍රශ්න නැතුව. ඒක නිසා අනිවාර්යයෙන්ම Mad Max game එක play කරලා බලන්න මතක් කරන්න එපා. ඔයාලා මේ තියෙන පොඩි PC එකකින්. right මම Mad Max එකෙන් පස්සේ ඊළඟට තෝරගන්නේ මේ ලෝකේ ආපු තවත් සුපිරිම සුපිරි
ඔපන් නෝල් ගේම ඒ තමයි මාෆියා සීරීස්ගේ මාෆියා ඩිෆිනිටිව් එඩිෂන් එක. ඉතින් මාෆියා ඩිෆිනිටිව් එඩිෂන් එක ප්ලේ කරන්න සාමාන්‍ය වලගා තියෙන්න ඕනේ GTX 900 2GB එකක්. ඒ වගේම තමයි 8GB RAM එකක් i5 3rd gen වගේ ප්‍රොසෙසර් එකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම මාෆියා ඩිෆිනිටිව් එඩිෂන් එක ප්ලේ කරන්න අමතක කරන්න එපා. රයිට්. මම මාෆියා ඩිෆිනිටිව් එඩිෂන් එකෙන් පස්සේ මම ඔයගොල්ලොත් එක්ක ඊළඟට කතා කරන්න යන්නේ තවත් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්, sci-fi ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඒ තමයි රේන්ජ් 2 ගේම් එක. ඉතින් ටික මෙහෙලා ටික වෙනස්ම જાති ඕපන් වර්ල්ඩ් ගේම් එක. ග්‍රැෆික් ක්වොලිටි තින්ගල් තියෙන සුපිරිම ග්‍රැෆික් තියෙනවා කියන්න පුළුවන්. ඒ වෙනම තමයි ගේම් ප්ලේ ස්ටයිල් තමයි ගන්ස් අනිත් හැම දෙයක්ම නිකන් sci-fi විදිහට තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න අවශ්‍ය කරන්න එපා මේ රේන්ජ් 2 කියන ගේම් එකත්. ඔයාලා මේ විදිහට තියෙන සාමාන්‍ය හොඳ ස්පෙක් කියන PC එකේ. රයිට්. ඉතින් මම රේන්ජ් 2 එකෙන් පස්සේ ඊට තෝරගන්නේ මේ ලෝයි කවුරුත් ආස කරපු තවත් ගේම තමයි Days of Gone ගේම්. ඉතින් මේ Days of Gone ගේම එක ග්‍රැෆික් ක්වොලිටි එක වැඩි වෙන ටික හොඳ PC තියෙන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ලෝ ස්පෙක් දාලා ගහන්න ඇච්ච ලොකු ස්පෙක් එකක් ඕනේ. සාමාන්‍ය වලට මේකේ හයි ග්‍රැෆික්ස් දාලා ගහන්න ටික හොඳ ස්පෙක් එකක් ඕනේ. එහෙම නැතුව සාමාන්‍ය ප්ලේ කරන්න ඔයාලට ඕනේ වෙන්නේ GTX 550 Ti වගේ කාඩ් එකක් උනොත් ඔයගොල්ලන්ට මේ ගේම ප්ලේ කරන්න පුළුවන්. රයිට්. මම ඊළඟට තෝරගන්නේ Days of Gone පස්සේ Watch Dog Legion ගේම් එක. ඉතින් Watch Dog ගේම් සීරීස් එක මම හිතනවා ගොඩක් කට්ටිය ආසද කියලා. ඒකෙන් දැනට ඇහිලා තියෙන සුපිරිම ග්‍රැෆික් තියෙන ගේම් එක කියනවා මේ Watch Dog Legion ගේම් එක. සාමාන්‍ය රේ ට්‍රේසින් උත් තියෙන ගේම් එක කියලා කියන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම Watch Dog Legion ගේම් එක ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඔයා ගාව තියෙන low end PC එකෙන් නෙමෙයි ඔයා ගාව තියෙන high end PC එකෙන්. ඉතින් අනිවාර්යයෙන්ම Watch Dog Legion එක ප්ලේ කරලා බලන්න අමතක කරන්න. මේක ප්ලේ කරන GTX 900 2GB ග්‍රැෆික් කාඩ් එක ඔයාලට ඕනි වෙනවා. රයිට්. මම Watch Dog Legion එකෙන් පස්සේ තෝරගන්නේ එතෙක් මෙතෙක් ලෝකෙ පහළ වෙච්ච සුපිරිම ග්‍රැෆික් තියෙන ගේම් එක. ඒ තමයි RDR 2 ගේම් එක, Red Dead Redemption 2 ගේම් එක. ඉතින් අනිවාර්යයෙන්ම ගේම් ගහන්නේ ඔයා අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනේ සුපිරි ගේම් එක තමයි RDR 2 ගේම් එක. ඉතින් ට්‍රූ ග්‍රැෆික් එක ඔයාලා RTS කාඩ් පව හොර කරපු කාඩ් එකක් කියලා කියන ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ RDR 2 ගේම් එක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක එක ගේම් මේ කියන්නේ එක ග්‍රැෆික් කාඩ් වලට එක එක ඔප්ටිමයිසේෂන් දැක්වුවා. උදාහරණයක් විදිහට GTX 600 වගේ පරණ කාඩ් එකත් මේක හොඳටම ප්ලේ කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි සාමාන්‍ය RTS 260 ග්‍රැෆික් කාඩ් එකත් සාමාන්‍ය කොර කරපු කාඩ් එකක් කියලා කියනවා ග්‍රැෆික් හයි දැම්මම. ඉතින් මං ඊළඟට මගේ අන්තිම ගේම් එක තෝරගන්නේ රයිඩර් රිපබ්ලික් කියන ගේම් එක. මේක ඇහිලා ෆුඩ් බයිසිකල් රේස් එක. ඉතින් අපි කලින් කතා කරපු හැම ගේමකටම මේක වෙනස් ෆුඩ් සයිකල් රේස් එක. ඉතින් සුපිරිම ග්‍රැෆික් තියෙන ෆුඩ් සයිකල් රේස් එක කිව්වොත් නිවැරදි. මොකද මේ ලෝකෙ තියෙන සුපිරිම ග්‍රැෆික් තියෙන ෆුඩ් සයිකල් රේස් වලින් අපි එක කියන පුළුවන්. ඒක නිසා කවුරුරි ෆුඩ් සයිකල් ෆීලින් එක ගන්න ආසාවෙන් ඉන්න නිසා අපි කියන ඔෆ් රෝඩ් ගිහිල්ලා ෆුඩ් බයිසිකල් රේස් එක ආසල විඳින්න ආසාවෙන් ඉන්න එක නම් ඔන්න ඉතින් හොඳ චාන්ස් එකක් තමයි රයිඩර් රිපබ්ලික් ගේම් එක. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනේ සුපිරිම ගේම් එක කියලා කියනවා මේ රයිඩර් රිපබ්ලික් ගේම් එක. ඉතින් ඔතන ගෙන ආපු ගේම් ලිස්ට් එක ඔතනින් ඉවරයි. ඉතින් තවත් ගේම් ලිස්ට් එකකින් ඉතින් ඉක්මනට හමු වෙමු. ඒක ඔයාලට සුබ දවසක්.